Welcome to epals channel. Unauthorized transactions eBay and PayPay ke PayPal leke thiyena authorized karapu nathi transactions gena thiyenne katha karanna man haduwe me video me video katha karanna haduwe meke ogulata samahara karata ewilla athi ekenne mata awilla thiyena experience ama meda ganna hadu mokada me wage ewa issarata enna pulan mokada dan dropshipping karana kattiye wedi nisa එතකොට මේ වලින් අවොයිඩ් වෙන්නයි මේ වගේ එකක් ආවොත් කොහොමද හෑන්ඩල් කරන්න කියලාත් මම කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එක බලන්න මොකද්ද මෙතනින් ඔයාලට ගන්න පුළුවන් වැදගත් දේවල් කියලා. රයිට් මෙහෙමයි eBay එකේ මෙන්න මේ වගේ මේ මැසේජ් එකක් එනවා unauthorized transaction එකක් වෙලා කියලා. તો මේකේ කියලා තියෙන unauthorized use of buyer account transaction cancel කියලා තමයි තියෙන්නේ. Right, එතකොට වාගේ store name එක දාලා කියලා තිනවා we are writing let you know that we had to cancel the following transaction because the item was purchased without the account owner's permission කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ මේක ලියන්නේ පල්ලා තියෙන transaction එක purchase කරලා තින්නේ මේ account එක අයිති කෙනාගේ permission එකක් නැතුව. ඒ කියන්නේ මේක එතකොට කවුරු හරි hack කරලා කියන්නේ hack කරලා කියන වෙන කවුරු හරි log වෙලා කරලා නැත්නම් එයාගේ gedere inne කෙනෙක් නොදැනුවත්ව කරලා එයා පස්සේ දැනගන්න තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් මට සිද්ධ වෙලා තියෙනවා. Example එකට එයාගේ දුව හරි පුතාහරි අරගෙන තිබ්බා. එයා කතා කරලා කිව්වා මෙහෙමයි කියලා. ඊට පස්සේ මම transaction එක cancel කරන්න යනකොට ආයෙ මට mail එකක් කරලා තිබ්බා. ආ right මේක මගේ සන්තම අරන් තින්න කියලා මේක cancel කරන්න එපා එවන්න කියලා. Right එතකොට මේන් සිනාරුවක නම් ඒ වගේ නෙමෙයි. එතකොට මේකේ තියෙන්නේ මේකේ අයිති එක්කෙනා නොදෙනුවත තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මේකේ කියලා තියෙනවා please do not ship any items that were purchased by මෙයාගේ username එක දාලා and disregard any bids they may have any bids they may have placed on any of your listings we are working with the account owner to prevent any additional unauthorized activity ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මොනක්වත් ship කරන්න යන්න එපා මෙයා purchase කරා නම් bids දාලා තිබ්බත් ඒක මේව කරන්න යන්න එපා ඒගොල්ලෝ මේකේ actual owner ත් එක්ක මේ activity ගැන මේගොල්ලෝ කතා කරන්න බලනවා කියලා තමයි කියන්නේ right එතකොට මේ මේගොල්ලෝ මේක ගැන කතා කරලා අපිට කියනවා කොහොමටත් එතකොට හැබැයි මේක සමහරලාවට එන්න පුළුවන් දවස් කිහිපයකට පස්සේ එතකොට ඔය අයිටම් එක යවලා තියෙන්න පුළුවන් එතකොට ඔයාලට කරන්න දෙයක් නැහැ ship කළ ඉවර නිසා ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාලට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා eBay ගේ decision එක මොකද්ද ගන්න කියලා දැන් මෙතන යට පල්හැත් කියලා දෙනවා we have credited all associate fees except for the final value fee of your listing ඒ කියන්නේ final value එක මෙයා මෙතන දාලා නැහැ අනිත් මොනවා හරි තිබ්බොත් ඒ ටික ඔයාලට දීලා තිනවා කියලා තමයි කියලා තියෙන්නේ එතකොට මේකෙදි account owner මොන හරි කිව්වොත් right මේක අර මම කලින් දුන්න example එක වෙලා තිනවා කියලා ඔට කිසි issue එකක් නැහැ item එක ඔයාට යවන්න පුළුවන් නැත්නම් ඔයාට sorry item එක යවලා තියෙන එක අනිවාර්යෙන්ම customer ට හම්බුවේ නැත්නම් මේ scenario එකේදී unauthorized එකක් නම් ඔයා යවපු item එකට වෙන cost එකවත් final value එකවත් ඔයාට නැවත ලබා ගන්න බැරි වෙනවා ඉතින් මේක prevent කරන්න විදියක් නම් නැහැ යවලා නම් යවන්න තිබ්බේ නැත්නම් විතරයි අපිට මේක stop කරගන්න තියෙන්නේ එතකොට මොකද දැන් එක එක්සැම්පල් එකට දැන් මේ 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 කස්ටමර් account zone එකේ permission එක නැතුව ගත්ත කියන්නේ එක්ක මෙයා මේ හැක් මොනවාද අලුතෙන් මේ sorry මේ account owner ටම තමයි ඉතින් පුළං වෙන්නේ මේක මෙතනින් එහාට මේ මොකද කරන්න කියලා මේව කරන්න මේ මොකද කරන්න කියලා එයාට තීරණය කරන්න ඉතින් යවලා තිබ්බොත් නම් මේකෙන් අපිට වාසියක් ගන්න වෙන්නේ නැහැ අපිට පාඩුව තමයි විඳරා ගන්න වෙන්නේ ඉතින් මේ වගේ දේවල් තියෙනවා කියන එක තමයි මට මෙන්ෂන් කරන්න ඕනේ ඒතර මෙතනින් තියලා තියෙනවා additional tips එකක් දීලා තියෙනවා because the account was taken over by unauthorized party please do not contact member directly ඒ කියන්නේ මගේ account එක hack කරලා තියෙන්නේ ඒක නිසා direct contact කරන්න එපා කියලා තිනවා මේ customer buyer ඊට අමතරව තිනවා if someone emails you about a refund or payment please do not send any money without contacting eBay first ඒ කියන්නේ කවුරු හරි මේකට refund එක කිල්ලුත් ඒ කියන්නේ මේ ඉන්න user account එක ඕනක නැතුව ඒ ඉල්ලුවොත් මේකට යවන්න එපා කියලා තමයි කියලා තිනේ eBay contact කරන්න කියලා මුලින්ම ඊට පස්සේ කියනවා verify any payments by logging into your payment account or online or other online payment service ඒ කියන්නේ verify කරගන්න කියන ඔයාට ආපු මේ payment එකත් ඒ කියන්නේ මෙතනින් අපිට PayPal එක තමයි refer කරන්න වෙන්නේ මෙතනින් අපෙන් ඒගොල්ලෝ apologize කරනවා we are sorry for any inconvenience and
we thank you for your patience and cooperation කියලා. මොකද අපිනුත් දෙයක් මේ වෙලා තියලා ඒගොල්ලෝ දන්නවා අපිට පාඩුවක් වෙනවා කියලා. ඉතින් එතනින් මෙතනින් සමාවක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේ 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 වගේ අවස්ථාවක අපේ පැත්තට තියෙන වාසිය ගොඩක් අඩුයි. මොකද මේ කරන එක්කෙනා හොරකමටම තමයි කරන්නේ. ඉතින් ගොඩක් අවොයිඩ් කරගන්න අමාරු සිනාරියස් වැඩි වෙන්නේ නැහැ. ඒත් වෙන්න විය හැකි නිසා තමයි මම මේ වගේ දෙයක් ඔකට මෙන්ෂන් කරලා දැම්මේ. රයිට්. මේකට වඩා ඊට වඩා දරුණු කියන්නේ භයානකම සිනාරියෝ එක තමයි මෙන්න මේ වගේ සිනාරියෝ PayPal එකේ වුණොත්. රයිට්. එතකොට මේක මට ඔයාලා පේන 2017 ආපු එකක් තමයි මම ගත්තේ එක්සැම්පල් එකක් දෙන්න. මේකේ කියලා තියෙනවා we are investigating a payment reversal. ඒ කියන්නේ payment එක කාපු එකක් මේ ගැන inquiry කරනවා කියලා. ඉතින් මෙතන වෙලා තිබ්බේ මගේ customer නොදෙනුවත කාඩෙන් payment එක කරලා තියෙනවා. ඒ කියන්නේ අර වගේම තමයි. ඒතකොට මෙතන තියෙනවා dear නම ලියලා we recently inform you that the following payment you received was made without the account holder's permission. Oh, was the result of a transaction error. Can transaction error එකක් හරි ඒ අදාළ පුද්ගලයා මේ නොදැනුවත්ව වෙච්ච transaction එක. ඒ කියන්නේ දැන් ඉන්න hackers-ලායි debit card එකක් නැතුණත් බොහොම ඉසි debit card එක අරගෙන transaction එකක් කරන්න තියෙන. ඉතින් එයාට ඒක check කරලා බලද්දි වෙලා නැත්තම් එයා ඒකට PayPal එක through ගිහිල්ලා case එකක් open කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට කරගියා ගන්න දෙයක් නැහැ ඇත්තටම. ඉතින් මෙතනද තියෙන information ටික විදිහට transaction details එකයි transaction ID amount එකයි බයගේ email එකයි තියෙනවා. මෙතනත් ඒගොල්ලෝ කියනවා please help us investigate the case by logging to your PayPal account and responding to our request within next 7 days. By doing so, your transaction may be protected by seller protection. ඔයා මෙතනට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ඔයාට පුළුවන් වෙයි මේක transaction එක PayPal එක ඇතුලේ මොනහරි මේ කියන්නේ ආරක්ෂා සහිතව වෙන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අනිත් එකක් තියෙනවා if you already ship the item please send us the shipping document showing the shipping company's name and tracking number in the resolution center. ඒ කියන්නේ මෙතනදී eBay එකට වඩා PayPal එක අපි ගැන හිතනවා හිතලා කියනවා මේක ship කරා නම් මේකේ tracking number එකයි shipping company name එකයි තියෙන document එක වань. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේක අපේ මේ අපි මේ වෙන කෙනෙක්ට යවුවත් කස්ටමර්ට යවන්න පුළුවන් කස්ටමර්ගේ ඇඩ්‍රස් එකට දීලා දෙන වෙන ඇඩ්‍රස් එකට දීලා දෙන එකලා චෙක් කරන්න පුළුවන්. රයිට්. එතකොට අපේ අතේ තියෙන්නේ අපි අපිට ආපු ඇඩ්‍රස් එකට අපි යවලා නම් කියන්නේ දැන් එක්සැම්පල් එකට මේ කස්ටමර්ගේ ඇඩ්‍රස් එක USA නම් අපිට යවන්න වෙලා තියෙන්නේ වෙන රටකට මොරොක්කෝ හරි කියන්නේ වැඩිපුර වෙන්නේ ඒ වෙති ඒ රටේ මොරොක්කෝව නම් ඉතින් අපිට පුළුවන් මේ මෙතනදී පොඩි ඇපීල් එකක් හරි කරන්න. මොකද මේ කස්ටමර්ගේ නැතුව මේක අනිවාර්යෙන් හැක් වෙලා තියෙන නිසා බය ප්‍රොටෙක්ෂන් එක අපු ආරක්ෂා කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් අර කියනවා if the transaction is eligible for PayPal seller protection we will release the funds back into your account. ඒ කියන්නේ කියනවා මේකේ වන්නම් කියලා. Right. I think I can now please help us investigate the case. Investigate the case by logging to your PayPal account and respond to our calling queue එකම තමයි දවස් හතක් ඇතුළත මේව කරන්න කියලා. Right. එතකොට ඊට පස්සේ මම ගිහිල්ලා උතන්ට ගිහිල්ලා දැම්මම customer කී මට කලින් ගිහිල්ලා charge back case එක open කරා. ඒ කියන්නේ එයාට මේක අනිවාර්යෙන් සල්ලි ටික අවශ්‍යයි කියලා. එතකොට එයා ගිහිල්ලා කියලා තිබ්බේ මේ විදිහට one of your buyers filed a charge back case charge back the credit card issue the buyer stated that they didn't authorize the purchase ඒ කියන්නේ වෙන කෙනෙක් log වෙලා මේව කරලා තියෙන එක තමයි. right. එතකොට මෙතනදී මට මතක විදියට මගේ tracking වැඩ කරේ නැහැ. ඉතින් ඒක නිසා මට මේකට ෆයිට් කරන්න බැරි වුණා. ඉතින් මේකෙදි මට අවසාන ප්‍රතිඵලය වුණේ මට රිෆන්ඩ් එක දෙන්න. රයිට්. එතකොට අර විදිහටම මෙතන පෙන්වනවා බයික කේස් එකේ සවිස්තරාත්මකව මේ මොකද්ද වෙලා තියෙන්නේ මොනවාද ට්‍රාන්සැක්ෂන් ID ඔක්කොම. ආයි කියනවා දැන් හදිසියෙ මෙතන කියන්නේ as the buyer has already been refunded we will dispute the charge back with the credit card issuer you don't need to take any further action at this time we will let you know if we needed more information. ඒ කියන්නේ buyer already refund කරලා නම් අපි දීලා නැහැ කියන්නේ eBay එක through මොන හරි දීලා නැහැ ඒගොල්ලෝ කෙලින්ම charge back කරනවා කියලා මේ credit card එකට අපේ මේ transaction එකෙන්. එහෙම කරලා නැත්තම් මේ අපිට අනිවාර්යෙන් මේ මේකට ඉන්වෝල්ව් වෙන්නනවා ඊට ඒක තමයි කියලා තියෙන්නේ. දැනට අපිට මේ ඇක්ෂන් එක ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ අපිට විස්තරයක් එවන්නම් කියලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මට ආවේ මෙන්න මේ මේ මේල් එක. එතකොට මෙතනදී පේමන්ට් එක රිවයිස් කරලා තිබ්බා. කස්ටමර්ට පේමන්ට් එක මේ දීලා තිබ්බා නැවත මේ මට එතකොට මේ මට ප්‍රූෆ් එකක් තිබෙන්නේ නැති නිසා එතනදී මට බය ප්‍රොටෙක්ෂන් යන්න බැරි වුණා. කේස් එක බයගේ ෆේවරේෂන් එකට රිසෝල්ව් කරලා තිබ්බා.
රයිට් එතකොට මෙන්න මේ විදිහට ඒගොල්ලෝ දාලා තියෙනවා මේ වගේ දේවල් ඉස්සරහට වෙන්නේ නැතු වෙන්නේ කොහොමද කරගන්නේ කියලා most of the payments you receive will be from honest buyers ඒ කියන්නේ අවංක buyers ලගෙන් තමයි එන්නේ PayPal wants to help ensure that your transaction are safe as possible ඒගොල්ලෝ හැමදාම කියන එක පුළුවන් තරම් safe විදිහට තමයි කරන්න කියලා එතකොට තියෙනවා you can often reduce your risk by paying close attention to payment details and unusual requests මේ වගේ දේවල් වලට closely attend කරොත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. එතන මේගොල්ලෝ කියනවා අපිට පොඩි bullet points ටිකක් watch for addresses inconsistent. ඒ කියන්නේ හරියට ගැලපෙන්නේ නැති addresses. එතකොට මෙතන මෙයා කියලා දෙන it fairly common for a buyer shipping address to be different from the billing address. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම customer අපිට check out කරන address එක වැරදෙන්න පුළුවන්. වරද්දලා දාන්න පුළුවන් හරි වෙනම කරන්න පුළුවන්. තව එකක් තියෙන in some cases though it could indicate a fraud. For instance a high price item that has a billing address in one country and a shipping address in another may be suspicious. මේක මම මගේ session එක නම් ගොඩාක්ම කර කියන දෙයක්. එතකොට මේකෙදි high price එක තියෙන item එකක් කයින්. දැන් මෙතනද billing address එක කියලා mean කරන එක අපිට බොහොම easily check කරගන්න පුළුවන්. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් billing address එක කියන්නේ customer ගේ account එක තියෙන country එක. එතකොට USA එකක් නම් අපිට කියනවා කතා කළා මේක වෙන රටකට එවන්න කියලා. එතකොට ඒ රට රටක් රටවල් දෙකක් නම් අපිට පොඩ්ඩක් බලන්න ඕන ඇයි මෙයා මේකට එවන්නේ කියලා. අන්න ඒ වගේ දේවල් එනවා නම් කෙලින්ම transaction එක cancel කරන එක හොඳයි. මෙතනින් එහාට යනවට වඩා eBay එකෙන්ම. කියන වාට issue එකක් තියෙනවා කෙලින්ම ගිහිල්ලා cancel කරනවා. මේ address එකේ issue එකක් තියෙනවා කියන්නේ something wrong with the buy address කියලා. එතනින් cancel කරන පස්සේ නම් කිසිම issue එකක් නැහැ. ඇත්තරම මේකක් තියෙන නිසා. Right, ඒ නිසා පොඩ්ඩක් ඒවට attention කරන්න. ඊට පස්සේ තියෙනවා beware of unusual requests that could indicate suspicious activity such as කියලා. ඒ කියන්නේ අපිට පරිස්සම් වෙන්න කියනවා unusual request. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපිට මේ සකසකේ තියෙන request තියෙන request දාන. ඒ කියන්නේ buyer ට තියෙනවා buyer who wants rush shipment at any cost. ඒ කියන්නේ buyer පුරාක්මන්ට කියන ඉක්මනට ship කරන්න ඉක්මනට ship කරන්න කියලා. ඔයාට කරදර දෙනවා. අන්න ඒ වගේ එකක් ආවත් cancel කරලා දාන්න කෙලින්ම. ඊට පස්සේ තව කියනවා buyer who send partial payments from different PayPal account. සමහර විදිය වෙලාවට එවනවා වෙන PayPal account එකකින් භාගයක් එවනවා තව එක PayPal එකකින් භාගයක් ඔයා direct එවන්න try කරනවා. අන්න ඒ වගේ වටත් පොඩ්ඩක් මේ attention දෙන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් do not make a full do not make a payment in full කියන full payment එක කරන මේක partial එකම තමයි mean කරන්නේ payment එක full කරන්න නැතුව එයා half එකක් එවලා හරි නැත්නම් check එකක් දීලා හරි අන්න ඒ වගේ දීලා වාට කියනවා එවන්න කියලා ship කරන්න කියලා ඔක release වෙන්න කලින් ඉතින් ඒ check ගැනත් මම video එකක් කරලා තිනවා ඒක පොඩ refer කරන්න ওই විදියට මේව කරොත් මේ වගේ unauthorized වලින් ඔයාලට බේරෙන්න පුළුවන් මේ eBay කේ එනව නම් අපිට ගොඩක් ෆයිට් කරගන්න අමාරුයි හැබැයි PayPal එකේවත් එක්ක ඒගොල්ලන්ගේ මේ තියෙන මේ buyer protection එකත් එක්ක අපිට පොඩ්ඩක් මේකෙදි සහයෝගයක් ගන්න පුළුවන් PayPal එකෙන් right එතකොට අර මං වීඩියෝ එකක් කරලා තිබ්බා බයස් ලගේ යූසර් නේම් වලින් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් කියලා කොහොමද මේ මේගොල්ලෝ සස්පිෂස් ද කියලා පොඩ්ඩක් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ID එකක් එයි ඊට අමතරව අලුතෙන් හදපු account selling මේ වගේ usual unusual request එනවා නම් ඒත් කෙලින්ම මේ කොච්චර ලොකු item එකක් උ සෙල් කරත් ඔයාලට profit එක ගැන හිතලා එහෙම කරන්න යන්න එපා. ඒක cancel කරලා දාන එක ගොඩාක් ඇඟට ගුණයි. මොකද මේ අපිට අපි මේක long term කරන නිසායි මේ වගේ fraud වලට හවුෙන්නේ නැතු වෙන්නේ. මොකද ඒ වගේ හවුනොත් අපිට double loss එකක් වෙයි අපි item එක කියවලා අපිට මේක refund එකක් ගන්න බැරි වෙයි. Right ඒක නිසා wisely හිතලා කරන්න. හිතනවා මේ වීඩියෝ එකනොත් අලුත් දෙයක් දැනගන්න නැති කියලා. Right එහෙනම් good luck think wisely don't work hard work smart happy selling please subscribe my channel if make it through one of my එකට එන්න පුළුවන් ඊට අමතරව FB එකේ epal dropshipping hub කියලා page group එකක් තියෙනවා ඒකට join වෙන්න ඉස්සරහට ගොඩක් දේවල් එක කතා කරරයි ඒකේ ඔගොල්ලන්ගේ තියෙන ඉන්කුවරිස් දාන්න එතකොට ගොඩක් කට්ටිය උතන ෂෙයා වේ නොලෙජ් එක ට්‍රයි කරන්න මේ මේ තියෙන අනෝතරයිස් මෙත මේ පේමන්ට්ස් ට්‍රාන්සැක්ෂන් වල අවොයිඩ් වෙන්න ඉස්සරහට ගොඩක් ලොකු දේවල් වාට එක කරගන්න පුළුවන් මේ ඔක්කොම දැනගත්තම ඉතින් වීඩියෝස් දැනට 100ක්ට 100ක් ඕල්මෝස්ට් 101 තියෙනවා ඉතින් හැම එකකින්ම ඔයගොල්ලන්ගේ ඩ්‍රොප් ෂිපින් වලට ලොකු දේවල් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතෙනවා ගොඩක් කට්ටිය කතා කරලත් කියනවා පිට රටින් කට්ටිය කතා කරලා කියනවා මේ ජීවිතේට දැනන දේවල් තියෙනවා කියලා ඉතින් ඇත්තටම මට කරන්න පුළුවන් දේ තමයි මම කරන්නේ ඒ කියන්නේ කල හැකි දේ මම දන්න දේ ඉතින් ඒක බෙදා ගන්න එක තමයි මම ගොඩක්ම කැමති මොකද මම කැමති තව කෙනෙක් දිනු වෙනවට ඉතින් එහෙනම්
කෝමාරි ලංකාව ඩොලස් ගේමු. Right, and good luck. All the very best.